ආය වුණ දූපතේ පැලට්ටාට ගඩෙන් තුලින් අපි ඉදිරිපත් කරා ඕගලන්ට සම්මත සිංහල සරසලි මොස්තර කියන්නේ මොනවද කියලා. මේකේ මූලික හඳුන්වා දීම ඉස්සෙල්ලාම වීඩියෝ එකෙන් අපි ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි කිව්වා මේක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා කියලා. ඒ තමයි දිව්‍ය, සත්ත්ව, උද්භිද, නිර්ජීව කියන කොටස් හතරට මේ සරසලි බෙදෙනවා කියලා කිව්වා. ඉතින් මේ සරසලි කොටට අයත් වෙන්නේ නැති විදිහ තවත් මොස්තර ටිකක් තියෙනවා. ඉතින් අපි ඒක විශේෂ මොස්තර හැටියට තමයි පිළිගන්නේ මේකදී. ඒ වගේම තමයි මේ මොස්තරට අපි කියනවා ප්‍රහේලිකා සිතුවම් කියලා. එහෙනම් තමයි ප්‍රහේලිකා චිත්‍ර කියලා කියනවා. ඉතින් මේ මොනවද කියන එක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ මේ සබ්ජෙක්ට් එක විදිහට ළමයි හැටියට. ඉතින් අපි බලමු මොනවද මේ කියන විශේෂ සරසලි මොස්තර කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ ටික පිළින් පෙරට බලාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි ඔයගලට සම්පූර්ණ ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. මේ පාඩම ටිකක් දිගයි. ඒ හින්දා තමයි මේ කොටස් කොටස් හැටියට ඉදිරිපත් කිරීම කරේ මේ සරසලි මොස්තර කියන මේ පාඩම. ඉතින් අවසානට එන එක තමයි මේ විශේෂ කියලා අපි කියන සරසලි මොස්තර ටික. ඉතින් අපි මේ වීඩියෝ ටික හොඳනම් ඔයගොල්ලෝ ඒක අපට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරන්න, තවත් යාළුවන්ට බලා ගන්න share කරන්න. ඉතින් අපි බලමු මොනවද මේ විශේෂ සරසලි මොස්තර, එහෙම නැත්නම් ප්‍රහේලිකා සිතුවම් කියන්නේ මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි මේ සුවිශේෂී නිර්මාණ කියලා හඳුන්වන මේ නිර්මාණ කොටස එක පැත්තකින් අපි ඒවට කියනවා ප්‍රහේලිකා චිත්‍ර කියලා. මොකද ප්‍රහේලිකා චිත්‍ර කියලා කියන්නේ හේතුව වෙන්නේ මේකේ තියෙන ඒ ගැටලුකාරී සහගත බව හින්දාම තමයි. ගැටලුකාරී සහගතයි කියලා කියන්නේ මොකද මේ තියෙන නිර්මාණ මේ විදිහට ඇත්තටම මනුස්සයින්ට ඉන්න පුළුවන්ද? මනස රූපලින් ගත්තොත් එහෙම නැත්නම් සත්ව රූපලින් ගත්තොත් ඒක එහෙම වෙන්න පුළුවන්ද කියන අපේ හිත කලම්බණය කරන ගතියක් තියෙනවා. ඒකින්ද තමයි ඒවට අපි කියන්නේ ප්‍රහේලිකා චිත්‍ර, එහෙම නැත්නම් මේ සුවිශේෂී නිර්මාණ කියලා අපි මේවා හඳුන්වන්නේ. සුවිශේෂ වෙන්නේ අන්න ඒ හේතුවකින්ද. ඉතින් මේ අතරේ තියෙනවා එකක් පංචනාදී ගැටය කියලා එකක් අපිට දකින්න තියෙනවා. මේක එම්බෙක්ගේ දේවාල කැටයම් වල දකින්න තියෙනවා පංචනාදී ගැටය කියන එක. ඉතින් මෙන්න මේ කියන මොස්තරය මෙතන තියෙන්නේ වෙන රූප පහ. මෙන්න මේ මොස්තරය දෙක නොගත් නම් මේක තියෙනවා එක ගහන කෙනෙක් විසින් ඔසවාගෙන ඉන්න තවත් ගහන රූප හතරක්. ඒකට කුරුල්ල දෙනකොට තියෙනවා උඩ තියෙනවා පොල් මලක් වගේ තවත් මොස්තරයක්. දැන් මේ තියෙන විදිහට මෙන්න මේ ආකාරයට ඉන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න බෑ. ඒක මේකට අපි අර ප්‍රහේලිකාවක් කියලා කියන්නේ මෙහෙම මේ ඉන්න පුළුවන්කමක් නෑ අතරම. එනේ ඒක ප්‍රහේලිකාවක්. ඒකයි ප්‍රහේලිකාව කියලා කියන්නේ. ඒ වගේ සප්තනාදිකට කියලා තවත් මොස්තරයක් කියලා වෙන විදිහට. එතකොට ඒක යට ඉන්නවා බැලුව බැලමටම පොන් කලසක් වගේ තමයි මේක පෙන්වන්න තරන්නේ. පොන් කලසක හැදන්නේ. දැන් මේ මේ මේක ගත්තාම කලකදී යට කොටස ඒක පස්සේ මෙතන පළවෙනි ඊට පස්සේ පහක් කියන කොටස හැදෙට මේ ඇත්තරම මේක මේ කලකඩියක් වගේ තමයි පෙන්වන්න තරන්නේ. ඒකයි මේකට ගැටය කියලා කියන්නේ. පංචනාර කියන්නේ ගැහන රූප පහ. සප්තනාරි ගටය කියලා කියන්නේ. ගටය කියන්නේ මොකද්ද? කලය කියන එක. සප්තනාරි ගැහන රූප දෙකක් යටතේ. ඒ උඩ ඉන්න තවත් ගැහන රූප පහක්. එතකොට මෙතන ගැහන රූප හතකින් කලගෙඩියක හැඩයක් වෙන්නවා තියෙන නිසා අපි මෙන්න මේක කියන සප්තනාරි ගටය. ඉතින් මේ එක එකනා මෙහෙම මේ පටලවගෙන දාලා මෙහෙම තියෙන හින්දා තමයි මේකේ ඔය ප්‍රහේලිකාවක් හැටියට අපි හඳුන්වන්නේ. චිත්‍ර අතර තියෙන ප්‍රහේලිකා සිතුවම් එකක් තමයි ඔය තියෙන්නේ. සප්තනාරිගත එකක්, පංචනාරිගත තවත් එකක්. මේ තියෙන්නේ ඒ මොස්තරේ දාලා ඇඳපු චිත්‍රයක් මේ තියෙන එක. මේ තියෙන්නේ එහෙම ඇඳපු චිත්‍රයක්. මේ තියෙන්නේ ගල් කැටයමකට අතීතයේදී යොදාගත් අවස්ථාවක් තමයි ඔය කියන කැටය. ඒ වගේ තවත් මොස්තරයක් තියෙනවා නවනාරි කුංජරේ. නවනාරි කුංජරේ. නවනාරි කුංජරේ වෙන මේ තමයි මෙතන ගැන් රූප 9ක්.
ගැණ රූප 9කින් එහෙම නැත්නම් නාරි රූප 9කින් නිරූපණය කරලා තියෙනවා ඇතෙකුගේ හැඩය. ඇතෙකුගේ හැඩයක් නිර්මාණය කරලා තියෙනවා නාරි රූප 9කින්. කකුල් දෙකට පිටිපස්සේ කකුල් දෙකට දෙකක් ඉස්සර කකුල් දෙකට දෙකක් ඊට පස්සේ ඇඟ සහ ඔළුව කියන එකට ඉතුරු රූප ටික. මේ දෙක නව නාරි කොන්ජරේ කියලා කියනවා මෙන්න මේ මොස්තරට. ඉතින් මේකත් ඇත්තටම මිනිසුන්ට එහෙම නැත්නම් ගැහැණුන්ට මේ ආකාරයට හිටගෙන ඉන්න බෑ. නමුත් නිර්මාණ ශිල්පියා මොකද කරලා තියෙන්නේ මේ විදිහට නිර්මාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකයි මේක මේ රූපේ සුවිශේෂී නිර්මාණයක් බවට පත් වෙන්නේ. මේ තියෙන මේ රූපේ භාවිත කරලා ඒ තියෙන හැඩය භාවිත කරලා නැතු තවත් චිත්‍රයක්. මේක පන්සලකින් ලැබෙන චිත්‍රයක් තමයි මේ තියෙන චිත්‍රය. තව මොස්තරයක් තියෙනවා. ඒක තමයි සප්තනාර පල්ලක්කිය. මෙතන මේ පල්ලක්කියක් කියලා කියන්නේ දෝලාව. දෝලාව කියන රූපය පාවිච්චි කරලා තියෙනවා ඒකට නාරි රූප පහක්. ඊට පස්සේ මේ දෝලාව ඔසවගෙන යන්න තවත් නාරි රූප දෙකක් මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකට කියනවා සප්තනාරි පල්ලක්කිය. ඉතින් මේ නාරි රූප වලින් මේ විදිහට මේ හදලා තියෙන රූපයට තමයි සප්තනාරි පල්ලක්කිය කියන්නේ. මේකත් මේ විදිහට මේ කකුල් අතපය මෙහෙම පටලවලා මේ තරට ඉන්න පුළුවන් කමක් නැහැ හැබැයි ලෝකේ. ඉතින් ඒකයි මේකත් අර ප්‍රහේලිකා සිතුණු හැටියට අපි දකින්නේ. වෘෂභ කුංජරය. මේ වෘෂභ කුංජරය කියන මේ රූපයත් ඒ වගේ තවත් එක් ප්‍රහේලිකා සිතුවමක්. එතකොට මෙතනදී මෙලා තියෙන්නේ ඇතෙකුත් ගවයෙකුත් රූප දෙක එකට පාවිච්චි කරලා හොරයක් තියෙන්නේ. ඇතා ගවයා කියන මේ සතු දෙන්න හොර බදනවා. ඉතින් එකම ඔළුවක් දෙන්නටම තියෙන්නේ. මේ දෙන්නටම තියෙන්නේ එකම ඔළුවක්. එක පැත්තකින් ඇතා ගැන හිතුව ඇතේ. එහෙම නැතුව අනිත් පැත්තට හරකගේ ඔළුව ගත්තොත් හරකෙක්. ඒ විදිහෙන් තමයි. එතකොට හරකගේ අන් දෙක හැටියට නැත්තම් අරුණට සුවිශේෂ නිර්මාණ හැටියට ගණන් ගන්න. මේ තියෙන්නේ ඇඹකේ කැටයන් අතර දක්නට ලැබෙන ඒ වෘෂභ කුංජරය කියලා කියන කැටයන්. ලී කැටයන් සඳහා ඒ රූපය භාවිතා වෙලා තියෙනවා මේ විදිහට. තවත් රූපයක් ත්‍රි සිංහ රුව. මේකත් මේ පන්සලක දක්නට ලැබෙන තවත් එක චිත්‍රයක්. මෙන්න මෙතන දකින්න තියෙනවා අපි මීට කලින් කතා කරපු උද්භිද ගණයට අයිති වෙන කල්පිත රූපයක් වෙච්ච සීන මල. එහෙම නැත්නම් සීනි මල මේ පැත්තකින් දකින්න තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ දෙපැත්තෙන් ඉන්නවා සිංහ දෙන්නේ. මේ දෙපැත්තට සිංහ දෙන්නෙක් ඉන්නා. ඒ දෙන්න අර උක්කුටක විලාසයෙන් ඉන්නේ. ඉතින් දෙන්න ඔළුව දෙක පිටිපස්ස හරවලා බලනකොට එක මූණක් මෙතන හැදෙනවා. එක මූණක් හැදෙනවා. මෙන්න මේ තනි මූණ පාවිච්චි කරලා ඉස්සරහට ඉඳන් ඉන්න තවත් සිංහගේ රූපයක් තියෙනවා. ඉතින් ඉස්සරහ පැත්තට ඉඳන් ඉන්න පේන්න තියෙන සිංහයාගේ රූපෙට මේ දෙන්නගේ මේ දෙපැත්තේ තියෙන කකුල් දෙක පාවිච්චි වෙනවා. මේ සතාගේ පිටිපස්ස කකුල් දෙක හැටියට. ඔය විදිහට අපේ සිංහල සරසවි මොස්තර වලට තවත් අයිති වෙන එක් මොස්තර වර්ගයක් තමයි මේ ප්‍රහේලික සිතුවම් කියලා කියන්නේ. ඉතින් මේ පාඩමත් එක්ක අපි ඉදිරිපත් කරපු සිංහල දැරසිලි මොස්තර කියන පාඩම සම්පූර්ණ වෙනවා. ඒකම ඔයගොල්ලෝ මේ පාඩම් පෙළම නැරඹුවා නම් ඔකට්ටයන්ට අනිවාර්යෙන් සම්මත සැරසිලි මොස්තර සම්බන්ධ හොඳ දැනුමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ වගේමයි ඔයගොල්ලෝ මේක බලලා මේ පාඩම් පෙළම බලලා ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ අනිත් යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ ප්‍රථම අයිබුවන් ඊළඟ අපේ පාඩම් වලින් අත්